COVID-19 ආසාදිතයන් 348 දෙනෙකු අද අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID ආසාදිතයින් 428 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර පළමු වරට කොළඹද ඉක්මවා වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. මේ අතර COVID නියුමෝනියා තත්ත්වය හේතුවෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි දන්කොටුව ප්‍රදේශයේ 15 හැවිරිදි පිරිමි දරුවෙකුට කොවිඩ් වෛරස් ආසාදනයේ වියතේ හඳුනා ගැනීමෙන් පසු කොළඹ IVH රෝහලට මාරු කරවා ඇති අතර එම දරුවා ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලේ විෂ වීම සහ උග්‍ර වූ ලියුකේමියාව එම දරුවාගේ මරණයට හේතුවයි. කුරුණුවත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් 21 වෙනිදා නිවසේදී මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙම මරණ දෙකත් සමග කොවිඩ් දෙවන රැල්ලේ මරණ සංඛ්‍යාව 170ක් දක්වාත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 18කින් කොවිඩ් ආසාදිතින් 428 දෙනෙකු ඊ හඳුනා ගැනලු අතර පළමු වරට වැඩි මාසද්දයන් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම ගණන 193ක්. මෙම ආසාදිතින් අතරින් 162 දෙනෙකුම බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් හඳුනා ගැන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැලිකඩ බන්දනාගාර රැඳවුවන් 35 දෙනෙකුද ඒ අතරට අයත්. ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 42 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අතරින් 12 දෙනෙකුම මුතුරු පොලිස් තහනේ නිලධාරීන්. තවත් දිස්ත්‍රික්ක 15කින් කොවිඩ් ආසාදිතයන් 91 දෙනෙකු හඳුනාගත් අතර පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3ක් දක්වා අඩු වී තිබෙනවා.